සියදේකේ මර්චන්ට් කමිෂන් එකට ලංකපේ කාඩ් ඇක්සෙප්ට් කරන්න අදම මෙම බැංකුවක් අමතන්න. එතකොට මම මේ ප්‍රශ්න අහන්නේ දැන් ගත්තොත් මේ උදාහරණයක් විදිහට ජලබීතිකා රෝගයට ලබා දෙන එන්නත ගත්තොත් මේකට ඖෂධ හිඟවීමට හේතුව විනිමය හිඟය කියන එක නෙමෙයි කියන එක ඔප්පු කරන්න සාධන ප්‍රසම්පාදන ගැටළු බව නිරීක්ෂණය කරන්න පුළුවන් වාර්තා පත පදනම ගත්තොත් මොකද මේ ඖෂධය 2020 ඇනවුම් ඉදිරිපත් කළ මාස 7කට පස්සේ වෛද්‍ය සැපයුම් අංශය එය අවලංගු කරනවා 2021 සහ 2020 වර්ෂවල ඇනවුම් ඉදිරිපත් කළ තිබුණා නැහැ 2019 2018 ඉදිරිපත් කළ ඇනවුම 2022 ජනවාරි මාසේ නැවතත් සංශෝධනය කරලා ඉදිරිපත් කරනවා එතකොට වෛද්‍ය සැපයුම් අංශයට මේ හිඟය ඇති වෙන්න ප්‍රධානතම හේතුව අනිවාර්යයෙන්ම මේ සැපයුම් කළමනාකරණය සඳහා ස්ථාපිත කළ තිබුණු පරිගණක පද්ධතිය නිසි ලෙස යාවත්කාලීන කර නොතිබීම කියන එක වේලාවක කිව්වා. ඒක ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේක ඒතර කවුද කරන්න ඕන? කවුද වගකියුත්තා මේකේ අමාත්‍යවරයාද? එහෙම නැත්නම් ලේකම්වරයාද? චෞක්‍ය අමාත්‍යාංශයේ ලේකම්ද? කාටද මේකේ වගකීම යන්නේ ඇත්තටම? මේකේ ආයතන කීපයක් තියෙනවා පැහැදිලිව මේ ඖෂධයක් නිකුත් කරනකොට නැත්නම් ඖෂධ මිලදී ගැනීම සහ ඒ ප්‍රසම්පාදන කටයුතු වලදී ඒ සම්පූර්ණ ක්‍රියාවලියේ මේ ආයතන ආයතන අතර තියෙන තොරතුරු දත්ත හුවමාරු කිරීමේ දැඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි සමහර ඖෂධ ඇනවුම් කරනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යාංශ තිබුණා වෛද්‍ය සැපයීම් අංශයේ ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාව ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව කියන රාජ්‍ය ආයතන කිසිවක මනසම්ම අධිකාරිය කිසිම නියාමනයක් සම්බන්ධීකරණයක් නැහැ. ඔවුන් අතර තියෙන සම්බන්ධීකරණේ දුර්වලතා තියෙනවා. ඒ දුර්වලතා වලින් සමහර ඖෂධ වර්ග ඒ එක ලිපිගොනුවක් තවත් ආයතනයකට යන්න මාස ගණනාවක් ගත වෙනවා. සමහර වෙලාවට මේ අත්‍යවශ්‍ය පැහැදිලිව තියෙන ඖෂධ වර්ගවල උදාහරණයක් ඇටියට ජීවිතාරක්ෂක ඖෂධ වර්ග සමහර වෙලාවට මේ රෝහල් පද්ධතිය තුළ නැති වුණාට රජයට නිකුත් කිරීම සඳහා රජයට ඉදිරිපත් කිරීම සඳහා සමහර ඖෂධ සමාගම් මේ වෙනකොට ගෙනල්ලා තියෙනවා. හැබැයි ගෙනල්ලා තිබ්බට මේ නියාමන අධිකාරියේ තියෙන යම් යම් දුර්වලතා හින්දා නැත්නම් ඔවුන්ගේ තියෙන කාර්යක්ෂමතාවයේ ගැටලු හින්දා මේ ඖෂධ නිකුත් කරන්න හැකියාවක් නැහැ පෞද්ගලික අංශයටවත්. මොකද සමහර ඖෂධ රජයේ සඳහා නිකුත් කිරීම සඳහා රාජ්‍ය ලාංඡනයත් එක්ක තමයි මේ ඖෂධ ගෙන්නලා තියෙන්නේ. ඒතර ගෙන්නපු ඖෂධ වර්ග රජයට නිකුත් කළත් නැහැ. ඒකේ එක්ස්පයරි ඩේට් එක නැත්නම් ඒ කල් නිකුත් වීමේ දිනය ක්‍රමක්‍රමයෙන් ළඟා වෙමින් පවතිනවා. එතකොට ඒ ගෙන්නපු සමාගම් වලට ලැබිලත් නැහැ. පැහැදිලිව කාරණාවක් කියන්න ඕන මේ වෙලාවේ මේ ඖෂධ හිඟය පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෝ මාධ්‍ය හෝ අනිකුත් ආයතන කතා කරද්දී මේවා හරහත් යම් කිසි පිරිසක් ඉනවා වාසි ලබා ගන්න. මොකද මේ කතා කරන්න සමහර පුද්ගලයෝ සමහර ආයතන ක්‍රියා කරනවා මේ සඳහා හදිසි මිලදී ගැනීම සඳහා පොළඹවා. ඒගොල්ලෝ කියන දේ නට අග්ගල ප්‍රශ්නයක් තියෙනවා දැන් මට ගන්න කියලා. ගන්න එක ගත යුතුයි තමයි. හැබැයි රුපියල් 50ට තියෙන පෙත්ත රුපියල් 600ට 700ට ගැනීම කොයිතරම් දුර සාධාරණද කියන එක නැවතත් හිතලා බලන්න ඕනේ. මොකද මේවා හදිසි මිලදී ගැනීමේදී මේ මාකට් එකේ තියෙන ප්‍රයිස් එක නැත්තම් මේ වෙළඳ පොලේ තියෙන මිලට නෙමෙයි මිල ලංසු ඉදිරිපත් කරන්නේ. ඉතාමත්ම අධික අසාධාරණ මිල වලට තමයි මේවා ඉදිරිපත් කරලා තියෙන පහුගිය කාල සීමාවේදී. අපි විගණන වාර්තා ගත්තොත් එහෙම පහුගිය වසර කීපය ඇතුළතදී ඔවුන්ගේ නිර්දේශ හරියට අනුගමනය කෙරුවා නම් මේ ප්‍රසම්පාදන කටයුතු වල දිසා හදිසි මිලදී ගැනීම සම්බන්ධයෙන් එතකොට අපිට තේරෙයි මේ සම්බන්ධයෙන් තියෙන ගැටලු. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න. පාට කණ්ණාඩි වෙනුවට S කණ්ණාඩි